ජීවිතය කියන්නේ අවිද්‍යාවක්. මරණයට ඉස්සෙල්ලා අවිද්‍යාව විනය කරනවා කියලා කියන්නේ ආය මරණයක් වගේ එකක් තමයි. නිවන් දකින්නයි කියලා කියන්නේ අර ආලේ රාම ආලේ රත ආලේ සමුදිතා කියන එක මරලා දාන. ඒකට කියන්නේ හිත අපපතිත්‍ිත කරලා දාන. අපි දන්නා මේ ගොඩනැගිල්ල හදලා තියෙන විශාල පදනමක ඊට පස්සේ කොන්ක්‍රීට් රකිල්ලක් ගහලා මේක හදලා තියෙන විශාල ප්‍රතිෂ්ඨාවක් මත. අපි මුල්ගල් තියනට කියන්නේ ප්‍රතිෂ්ඨා ශිලා ස්ථාපනයේ කිය. ශිලා ස්ථාපනයේ බුදුන්සේ ප්‍රතිෂ්ඨාව ගලවලා ජීවිතේ අපිට තියෙන අපි මේ ප්‍රතිෂ්ඨාව කියලා යමක් හොයාගෙන තියෙනවා නම් ගෑනු දරුවෝ නිශ්චල චංචල දේපල දැනුම ඒ සේරම අවිද්‍යාවට වැටෙනවා. ඉතී ටික අයින් කරනවා කියලා කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. ඒකට බනහනවයි කියලා කියන්නේ. ඒකට කන් යොමනවයි කියලා කියන්නේ. ඒකට වෙනස් හිතක් පහළ කරගන්නවයි කියලා කියන්නේ ආශ්චර්ය අද්භූත ධර්ම. ඉතී ඒක මේ බුදුහාමුදුරන්ගේ ආශ්චර්ය අද්භූත ධර්ම මිසක අපේ ආශ්චර්ය ධර්ම කියන්නේ නැහැ. මට නම් හිතෙනවා අපිත් ඒකට සාක්ෂිකාර වෙලා අපි කොහොමද මේ මේකට මෙන්න මෙච්චරක් අවිද්‍යාව තියෙනවා මෙච්චරක් අවිද්‍යාව දැන් නැති වුණා කියලා දැනගන්නේ කොහොමද කියන එක බුදුන් චාරිත මහන්සිලා තියෙනවා. ඒ දේවදාස සූත්‍රයේදී තරුවචනාසේ පින්ඩපාතේ වඩින්න වෙලා තියෙන නිසා ළඟ තියෙන ආජීවක ආරාමයකට යනවා. ඉතින් ඒකේ කට්ටිය එක්කෙනෙක් තනි කකුලෙන් හිටගෙන අත් දෙක දෙපැත්තට විහිදුවගෙන උඩ බලාගෙන මේ කෙලෙස් අලුතෙන් ඇති නොකර ගැනීමට උත්සාහ කරනවා. නතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීත්‍යචාර කරන්නේ නැහැ, බොරු කේලම් හිස් වචන පරිස් වචන නැහැ. ඉතින් ඒකම දවස් 7 8 ඉන්නවා. තව කෙනෙක් වටේට ගිනි ගොඩවල් පහක් හතරක් පත්තු කරගෙන විශාල අවුව පායලා තියේදී පස්වෙනිකින් සූර්යා දාඩිය දාන. හෙල්ලෙන්නේ ප්‍රශ්නය කියලා කියන්නෙත් නෑ කෙලෙසයි කියලා. තව කෙනෙක් බල්ලෙක් වගේ වට වෙලා බුදියාගෙන ඉනවා. තව කෙනෙක් හරකෙක් වගේ ලැග්ගෙන ඉනවා. ඉතින් නානා ප්‍රකාර වෘත. ඉතින් එහෙම රකින්න වෙලාවේ බුදුරජාණන් ශ්‍රී ලංකට වැඩපු නිසා වෙන්නේ නැති ඒගොල්ලන් අහනවා මොකද මේ කරන්නේ? ඊට පස්සේ කියනවා අපි කෙලස් තවනවා. ඒ කියන්නේ අපි ළඟ තියෙන කෙලස් ආය කෙලස් නොවිපද වේල කාටිතු කරනවා. ඉතින් තැවෙනවද කියලා? ඉතින් අපි විශ්වාස කරනවා කියනවා තැවෙනවයි කියලා. ඉතින් බුදුරජාණන් ශහනවා දැන් ඔය දැන් අවුරුදු කීයක්ද? දැන් අවුරුදු 5යි 6යි 7යි 8යි. ඒ අවුරුදු 7 ඇරෙද්දි කොච්චර කෙලස් තැවුණද කියලා දන්නවද කියලා අහනවා. දන්නේ නැහැ. පටන් ගන්නකොට කොච්චර කෙලස් තිබුණද කියලා දන්නවද කියලා අහනවා. දන්නේ නැහැ. දැන් කොච්චර තියෙනවද කියලා දන්නවද? දන්නේ නැහැ. කොච්චරක් ගෙවුණද කියලා දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මේ කෙලස් කෙවෙයි කියලා කොහොම විශ්වාස කරන්නේ? දැන් පිට පටන් ගන්නකොට කොච්චර අවිද්‍යාව තිබුණද? කොච්චර කවිද්‍යාව ගෙවුණද? දැන් කොච්චර කවිද්‍යාව තියෙනවා කියලා දන්නේ නැත්නම් මර මෝඩ තකතිරු වැඩක් නේ කරන්නේ මේ. කිරිනු ඇති කියලා හිතාගෙන ඔය පින් කැඩේට සල්ලි දාන. පින් සිද්ධ වෙනවා ඇති කියලා හිතාගෙන. කොහොමඩක්වත් ඒ සල්ලි ටික ගන්න ආමුද්‍රෝ පව කරගන්න. ඒක නම් සිද්ධයි. ඉතින් ඒකල හිතනවා දැන් මෙච්චරත් පින් කැඩේට දාලා තියෙනවා තාම දිවි ලෝකේ ගියේ නැහැ. ආමුද්‍රෝගේ අපගෙන පොඩ්ඩක් ඉන්න තව ඉන්නකෝ ඕම් තාම මදි තව තියෙනවනම් දාන්නකෝ. යයි කියලා කට්ටිය බලනවා. ඉතින් ඒ වගේ දෙයක් මේ අවිද්‍යාව ගැන කතා කරනකොට අපි කොහොමද දැනගන්නේ මේ අවිද්‍යාව ගෙවෙනවද, ගෙවුණාද, කොච්චරක් තිබුණාද, කොච්චරක් අඩු වුණාද කියලා ඒක දැනගන්න පුළුවන් නම් මං හිතන්නේ එක්කෙනෙක් තනි කකුලෙන් හිටගෙන දවස් 7ක් 3ක් ඉඳීවි. ගෙවුණාද කියලා දැනගන්න. ඒකට අපි කියනවා ප්‍රත්‍යක්ෂණය කරන උරගා බලනවා. මම මේ කරන වැඩේ ඇත්තටම වැඩක් වෙනවද කියලා. ඉතින් ඒක විස්තර කර දීම බුදුහාමරංගේ යුතුයකමක්. මොකද අපි මේ අම්මා පයි කියලා මෙතන වැටලා ඉන්නේ යා විද්‍යාව දුරු කරන්නනේ. ඒ ධර්මනේ මේ අහන්නේ. ඉතින් වෙනවද කියලා කොහොමද දන්නේ? මේ සාසනේ විතරයි මේ ප්‍රශ්නේ අහන්නේ. කොච්චරක් තිබුණාද, කොච්චරක් ගෙවුණාද, තව කොච්චරක් කියන්නේ ඉදිරියට ගෙනා ශේෂය මෙච්චරයි, මේක මෙච්චරයි, දැන් ඉදිරියට ගෙනියන ශේෂය මෙච්චරයි කියලා ශේෂයක් තියෙන තාක්කල් සංසාරය විඳිනවා. ඉතින් ඒක නැති කිරීමට අපි ගන්න ප්‍රයත්නයේදී අවිද්‍යාව ගෙවෙන හැටි නැත්නම් අපි කොතනද ඉන්නේ කියන එක දන්නේ නැත්නම් අපි ඒකට කියනවා ප්‍රසාද සද්ධාව නැත්නම් අමූලික සද්ධාව කියලා වෙනව ඇති. ගෙවෙනව ඇති කියලා අපි මූලාශ්‍රයක් නැති සද්ධාවක යන්න පුළුවන්. අපි උඟ දිනෙක් පටන් ගන්න එතනින් තමයි. නමුත් සාසනයේ තියෙන ප්‍රතිපදාවේ තියෙන මේ අපි කරන වැඩේ තියෙන වටිනකම තමයි ඒක ඕකප්පන සද්ධාවක් පාටපත් කරගෙන දැනගන්න පුළුවන්. මම මෙතෙක් ගත්ත ප්‍රයත්න නිසා මෙන්න මෙච්චරක් කෙලස් ගෙවීමක් නැත්නම් අවිද්‍යාව ගෙවීමක් උණයි කියලා. ඒක සඳහා බුදුරජාන් වහන්සේ
අවිජ්ජා සූත්‍රයේදී බොහෝම ලස්සනට පියවර ගානක් පෙන්ලා දීලා තියෙනවා. නිකන් අන්ධබූතෝ මේ ගමනේ යන්න එපා. ඊ ගමනේ යනකොට මෙන්න මේ විදියට තට්ටු බේරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අන්නේව පිළිබඳව අහන්ඳ ලහිතේ තියාගන්න. ඊට පස්සේ බාහිර පරියන්කේදීව අත්දකින්න. එතකොට නම් අපිට හිතා ගන්න පුළුවන් හරියටම තියෙට ගන්න නැතුණත් යමක් සිද්ධ වෙනවද කියලා, සිද්ධ වෙනවා ඒක මන් අත්දකින්නවද කියලා දැනගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ අවිද්‍යාව කියන මේ බරලපතර මේ ගේ දරාගෙන ඉන්න කණුව. අපි මේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම උදාණේ තියෙන මේ ගේ හදන වඩු අල්ලන එකනේ. මේ වඩුව ගහන පළවෙනිම බින්දින්ද බැරි මේ කුඤ්ඤේ තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් අවිද්‍යාව ආසන්නේම නැත්නම් අවිද්‍යාවට ළඟින්ම උත්පාර උපකාර කරන ආධාර කරන දේ අපි සාමාන්‍යයෙන් ගලක් ගලවන්න යනකොට කියනවා ගලකට මුල පස. ගලේ පසස් කිරුණා නම් ගල පෙරලෙනු. ගල පසේ ගිල්ල තියෙන තාක්කල් ගල හරි හයයි. ඒ වගේ අවිද්‍යාව මොකේද හිටලා තියෙන්නේ? සාමන්තාවට ආත්පස මොකද්ද තියෙන්නේ කියලා දන්නේ නැතුව මේ අවිද්‍යාව කියන එක ප්‍රතිෂ්ඨාව නැති කරන්න බෑ. ඒක හොල්ලන්න බෑ. ගල්වල දාන්න බෑ. ඒක සඳහන් කරලා තියෙනවා අවිද්‍යාවට ආසන්නම කාරණාව නීවරණ කියලා. ඉතින් ඒක මේ විදිහටම ධර්ම પરම්පරාවක් වශයෙන් නැති වුණාට මේ වගේ පිරිසක් නීවරණ කියන එක මම හිතනවා සෑහෙන දැනුමක් තියෙනවායි කියලා. නීවරණ පහකින් අපි වැහිලා ඉන්නවා. නිවන ආවරණය කරන ධර්ම නෙය්‍ය වරණ කියලා කියනවා. නීවරණ කියලා කියන නැත්නම් අවිද්‍යාව පෙනී හිටින පස් ආකාරයක්. අපි ඉලපතක් කඩන්න බැරි වුණාට ඉලපති කූරු අයින් කරපම කඩන්න පුළුවන් නේ. ඒ වගේ මේ අවිද්‍යාව කියන්නේ මේ ඝන බහල කුළුණේ මේ පහකට කඩාගත්තට පස්සේ එක එකක් කඩන්න පුළුවන්. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් මේ දේශපාලනය කරන්නේ. ඔය බිම දාන්න බැරි නම් උට යාළු වෙලා ඌගේ කෑලි මොනවද කියලා අහගෙන එක එක කඩනවා. ඒක බලනකොට උන්න පිටික වෙලා ගියාම පෙරලලා යනවා. ඉතින් ඒ නිසා හොඳට දකින්න ඕනේ අවිද්‍යාව කියන්නේ මේම ඝන බහල වෙච්චි අපි කියන තේඩා පහක් එකතු කරලා හදපු කඹයක්. ඒ තේඩා පහ එක එකක් ගලවලා ගත්තට පස්සේ එච්චරම හයිය නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට දැනගන්න පුළුවන් නම් මේ භාවනා කර කර ඉන්න වෙලාවේ කොතනදීද මගේ හිත නීවරණයන්ගෙන් තොර වුනේ කියලා. ඒක හොඳ ලකුණක්. වරින් වර නීවරණ හිත තත්ත්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් වරින් වර පවතින ඝන බහල නීවරණේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. සමහරට බොහෝ වේලාවක් නීවරණ නැතුව ඉන්නකොට මම දන්නවද දැම්මට අවිද්‍යාව නැහැ කියලා.